අදලෝක පියවරුන්ගේ දිනය. Happy Father's Day. පියවරුන්ගේ දිනය කියලා කියද්දී අපි එක දවසක් ගැන කතා කරාට මට මගේ මුළු ජීවිත කාලෙම මදි මගේ තාත්තා ගැන කතා කරන්න. මොකද අද මම යම් තැනක ඉන්නවා නම් මට හෙවණල්ලක් උනේ හැමදාම මගේ තාත්තා. මට ජීවිතේන ප්‍රශ්නවලදී මේ අවුරුදු ගානට අපි හැමෝම ප්‍රශ්නවලට මුහුණ දෙනවානේ. ඒ හැම ප්‍රශ්නකදීම මාව වැටෙන්න නොදී මට එක වචනකින් හරි හයියක් උනේ එකම පිරිමියා තමයි මගේ තාත්තා. මොකද අපි පිරිමි කියන කියන්නේ මේ සමාජය ගැන කතා කරාම ඒ අතර තාත්තා කියලා අපි වචනේ කට ඇරලා මේ කියන උතුම් වචනය ඒක මන් දන්නේ නැහැ. ඒක අපේ හදවතට දැනෙන දේ. මට ඒක වචනින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් මං ගරු කරනවා මගේ තාත්තට. මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම සම්පත, වටිනාම දේ අද මම ජීවත් වෙන්නේ මගේ තාත්තා නිසා. ඉතින් මම මගේ තාත්තට මගේ පණටත් වඩා ගොඩාක් ආදරේ. මගේ තාත්තටත් සුභම සුභ පියවරුන්ගේ දිනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේත් ආයුෂත් අරගෙන තව ගොඩාක් අය ජීවත් වෙන්න කියලා මම මගේ තාත්තට කියනවා. මුලින්ම මේ ලෝකේ ඉන්න හැම තාත්තා කෙනෙක්ටම ලෝක පියවරුන්ගේ දිනයක් වේවා. Happy Father's Day කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් අය කියන්නේ තාත්තා කියලානේ. මම කියන්නේ අප්පච්චි කියලා. අප්පච්චි ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ විනාඩියෙන් දෙකකින් කතා කරලා ඉවර කරන්න හරි අමාරුයි. ඒ වුණාට මම මෙහෙම පුංචි පුංචි දේවල් ටිකක් කියන්නම්. අප්පච්චි කියලා කියන්නේ වැඩි ආදරේ පෙන්වන්නේ නැති කෙනෙක්. මට ගොඩක් අර පිරිමි ළමයි ලඟ වෙන්නේ අම්මා ළඟට කියලා කියනවනේ. එතකොට අම්මගේ ආදරේ අපිට පේනවා. නමුත් අප්පච්චිගේ ආදරේ වැඩිපුර පේන්නේ නැහැ. ඒ වුණාට අර හිත ඇතුලේ තියෙන ආදරේ ඒ විදිහමයි. කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මොනවාම හරි දෙයක් ඉල්ලන්න හිතුනාම මම මුලින්ම කියන්නේ අම්මට. අම්මේ මට මේ දේ මෙහෙම ඕනේ කියලා. එතකොට ඉතින් අම්මා ගිහිල්ලා හිමින් සැරේ අප්පච්චිට කියනවා. එතකොට අප්පච්චි ප්‍රශ්න කරනවා, ඇයි ඒ මොකටද ඒ මොකටද කින්න මන්ද? මොකද අපි ගැන වැඩිපුරම හොයලා බලන්නේ අප්පච්චි තමයි. එතකොට ඕනෑපාකම් පිරිමහන්නේ අප්පච්චි තමයි. අර මිනිසුන්ට ඉන්නවනේ හැම මිනිස්සෙකුටම ඉන්නවා මේ තමන්ගේ ජීවිතේ වීරයෙක්. එතකොට මගේ ජීවිතේ මගේ ලෝකේ ඇතුළේ ඉන්න එකම වීරයා තමයි මගේ අප්පච්චි. ඒක කවදාවත් නොවෙනස් වෙන වීරකමක්. ඒකට හේතුව තමයි එහෙම වීරයෙක් මං කවදාවත් මගේ ජීවිතේට දැකලා නැහැ. ඉතින් මගේ අප්පච්චි මට හැමදාමත් වීරයෙක්. ඒ වීරයාට මං හරි ආදරේ. මං හිතන්නේ අප්පච්චිට මං අවුරුදු ගානකින් ආදරේ කියලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. අම්මට තමයි ගොඩක්ම ලඟ වෙලා තියෙන්නේ. ඉතින් අද මම මගේ දවස කරගන්නවා මගේ අප්පච්චිගේ දවස නිසා. අප්පච්චි මං ඔයාට හැමදාම ගොඩාක් ආදරේ. ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔන්න මං අද අප්පච්චිට ආදරේ කියලා කිව්වා. ඉතින් ගොඩක් දේවල් තිබ්බත් මම මෙහෙම මේක නවත්තන්නම්. අප්පච්චි කියලා කියන්නේ මගේ ලෝකේ වීරයා. ඒ වීරයාට හැමදාම මම ආදරෙයි. Happy Father's Day.